අපේ පක්ෂයෙන් හරගෙන ගිහින් ඇමරිකාන් බාරගත්ත හරෙන් බ්‍රැන්ඩ් වැත්තුමාටත් ඒ වගේම මනුෂ්‍ය නායකයාට මනුෂ්‍යතුමාටත් ශේෂාධිකෙන් තීන්දුවක් දීලා තියෙනවා පක්ෂෙන් නෙරවීමට ගත්ත තීන්දුව හරි කියලා. දැන් අපි දකිනවා අධිකරණයේ මේ වෙනකොට මේ රටේ ජනතාවගේ ඒ විශේෂයෙන්ම පක්ෂයකට ඡන්ද දෙනවා කියන්නේ මොකක්ද? දැන් අපි ගියේ පාර්ලිමේන්තු මැතිවරණයේදී 2020 අපි ඉදිරිපත් උනේ දුරකථන ලකුණු. එතකොට දුරකථන ලකුණු සමගි ජන බලවේගය. ඒ වෙලාවේ මේ රටේ ජනතාව ජනාධිපති මැතිවරණය පරිදිලා තියෙන වෙලාව. අමාරු අවස්ථාවක්. මේ රටේ ජනතාව සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු සම්දානයේ මන්ත්‍රීවරු 54 දෙනෙක් ගේන්න ඒ මැතිවරණය අපි පරදිනවා කියලා දැනගෙන. නමුත් අපි විපක්ෂයට ගේන්න අපිට ඡන්ද දුන්නා. එතකොට අපිට දුන්නේ දුරකථන ලකුණු තමයි මේ ඡන්දේ ලබන්නේ. එතකොට දුරකථන ලකුණෙන් ඡන්දය අරගෙන ගාල්ල දිස්ත්‍රික්කෙන් ආපු මනෝෂ නානක්කාර අමාත්‍ය අංශයක් බාර අරගෙන ඒ තනතුරට ගියා. ඒ වගේම ජාතික ලැයිස්තුවෙන් ආපු හරෙන් ප්‍රාණු අමාත්‍ය අංශයක් බාර අරගෙන ඒ තනතුරට ගියා. එතකොට පක්ෂයක් හැටියට මේ අය පක්ෂයේ විවස්සාව හැටියට පක්ෂයේ අතහැරලා ගියා කියලා මෙයාගේ පක්ෂ සමාජිකව තහනම් කරන පක්ෂය. ඒක තමයි අධිකරණයෙන් අද ශේෂාධිකරණයෙන් ඒක නිවැරදි තීන්දුවක් කියලා පක්ෂයක් තීන්දුව නිවැරදි කියලා තීන්දුවක් ලබා දීලා තියෙනවා. මේ පොන්සේකා මන්ත්‍රීතුමා පක්ෂයේ සභාවෙත් අනුතරින් ඉල්ලාස්සලා ලිපියක් එවලා තියෙනවා. මම හිතා ඇත්තටම මේක ඉතාමත් වැදගත්. මොකද වැදගත් වෙන්නේ සරත් පොන්සේකා මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයෙන් ගම්පහ දිස්ත්‍රික්කෙන් ඉදිරිපත් වෙලා ඡන්දය අරගෙන පාර්ලිමේන්තුවට ආවා. එතකොට පක්ෂයක් හැටියට අපි අලුත් පක්ෂයක් හැටියට අපේ පක්ෂේ නායකතුමා ඇතුළු පොත් අධිකාරී මණ්ඩලයේ මේ සරත් පොන්සේකා මැතිතුමා සභාවෙත් අනුතරු දුන්නා. මේ ප්‍රධාන විපක්ෂයේ. එතකොට එතුමාට මේ සභාවෙත් අනුතරු ඉඳගෙන එතුමා දිගින් දිගටම පක්ෂයට ගරහමින් නායකත්වයට ගරහමින් එතුමා කරපු දේශපාලනයේ මම හිතන රටේම ජනතාව අප්‍රිය සහායක දේශපාලනය. ඒ දේශපාලනයේ ගැළපෙන දේශපාලනයක් නෙමෙයි. මොකද සරත් පොන්සේකා මහත්තයාට මේ රටේ ගරුත්වයක් තිබ්බා යුද්ධ දිනපු රණවීර යුද්ධයේ නායකත්වය දුන්න හමුදාපතිවරයෙක් හැටියට. එතුමා යුද්ධයට දක්ෂයි. එතුමා යුද්ධයට ජෙනරාල්වරයෙක්. දැන් එතුමා 5-star ජෙනරාල්වරයෙක්. ඒක හොඳයි යුද්ධයට. හැබැයි එතුමා දේශපාලනයට කෝප්‍රල්වරයෙක් තරම්වත් දැනුමක් නැහැ. ඒක තමයි ඒක පැහැදිලි කරලා පෙන්නේ. ඒ කියන්නේ යුද්ධයට එතුමා ජෙනරාල්වරයෙක් වුණාට 5-star ජෙනරාල්වරයෙක් වුණාට දේශපාලනයේදී එතුමා අර හමුදාවේ පළවෙනි රැන්ක් එකේ තියෙන කෝප්‍රල්වරයෙක් තරම්වත් දැනුමක් තියෙන දේශපාලකෙක් නෙවෙයි කියන එක තමයි අපිට කියන්නේ. ඉතින් ඒ නිසා එතුමා දිගින් දිගටම පක්ෂයේ සභාපතිකම අරගෙන පක්ෂයටම තමයි ගෙනෙලිකම් කරේ. ඉතින් ඒකෙම පැහැදිලි වෙනවා ගුණමකු දේශපාලනයක් තුළ අනාගතයක් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා එතුමා දැන් අපේක්ෂක හැටියට ඉදිරිපත් වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් ඒක කොහොම කරත් සැප්තැම්බර් 21 වෙනිදා දැනගන්න පුළුවන් තමන්ගේ තරම කොච්චරද ඡන්ද ලැබෙන්නේ කියලා. මම හිතන්නේ පක්ෂයට ලොකු හයියක් අස්වැච්ච එක. පක්ෂයට ලොකු හයියක් අස්වැච්ච එක. ඒක නම් මගේ කිවි. මොකද පක්ෂයට තිබුණා දැන් ඔබ අහනවා පක්ෂයට තිබ්බ හයියක් තව නැතිුනේ කියලා. නමුත් එහෙම මවා පාන්න හදයි දැන් මේ වෙලාවේ අර 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 ප්‍රවෘත්තියත් එක්ක මේක දාලා ඒ වුණාට මම පැහැදිලිවම කියනවා පක්ෂයට ලැබුණු ලොකුම හයිය තමයි අද පොන්සේකා මහත්තයා පක්ෂයෙන් අස්වැච්ච එක. ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද අපේ අපේ මේ මැතිවරණයට සජිත් ප්‍රේමදාස මැතිතුමා ජයග්‍රහණය කරන්න ඉන්න කණ්ඩායම දන්නවා මේ රටේ ජනතාව දන්නවා සරත් පොන්සේකාගේ දේශපාලන සම්බන්ධයෙන්. ඒ නිසා ඒක ගැටලුවක් නෙමෙයි. එතුමා අස්වැච්ච ලොකු හත්තියක් ලොකු ශක්තියක් පක්ෂයට.